සුබ දවසක් හැමෝටම. ඔබ අද මේ සම්බන්ධ වෙලා ඉන්නේ දේශපාලන විද්‍යාව නැති සද්දන්ත විෂය හීලෑ කරන සරලතම නවාතනට. අද අපි කතා කරන්න යන්නේ දේශපාලන විද්‍යාව යන්න හඳුනා ගැනීම. මෙම දේශපාලන විද්‍යාව යන්න හඳුනා ගැනීම යන මාතෘකාවම දේශපාලන විද්‍යාවේ ස්වභාවය යනු කුමක්ද යනුවෙන්ද අහන්න පුළුවන්. එහෙනම් දේශපාලන විද්‍යාවේ ස්වභාවය එම නැත්නම් දේශපාලන විද්‍යාව යනු කුමක්ද යන්න හඳුනා ගැනීමේදී උපතේ සිට මරණය දක්වාම මිනිසුන් දේශපාලනය හා සම්බන්ධ වන බව පෙන්වා දෙන්නට පුළුවන්. එයනුව ඇරිස්ටෝටල් ප්‍රකාශ කරනවා මිනිසා උපතින්ම දේශපාලන සත්වයෙක් බව. එමගින්ද පැහැදිලි වන්නේ දේශපාලනයට මිනිසා උපතේ සිට මරණය දක්වාම සම්බන්ධ වන බව. කෙසේ වෙතත් දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව හඳුනා ගැනීමේදී මෙහි ප්‍රධාන තේමා හෙවත් කොටස් දෙකක් හඳුනා ගන්නට පුළුවන්. පළවෙනිම කොටස තමයි දේශපාලනය. දෙවෙනි කොටස අපි කියනවා දේශපාලන විද්‍යාව. දේශපාලනය යන්නේහි සරලම අදහස තමයි දේශය පාලනය කිරීම. එනම් රට පාලනය කිරීම. දේශපාලන විද්‍යාව යනුවෙන් අදහස් කරන්නේ දේශපාලනයේ ඇති විවිධ පැතිකඩ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. එනම් දේශපාලනයත් දේශපාලන විද්‍යාවත් යන සංකල්ප දෙකම අත්‍යන්තයෙන් එහෙම නැතිනම් එකිනෙකින් බැඳුණු සංකල්පයල් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්. කොහොම වුණත් මේ දේශපාලනය හා දේශපාලන විද්‍යාව යන මෙම සංකල්ප දෙකම ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ පැවතුණු ග්‍රීක රාජ්‍ය තුළ ක්‍රියාත්මක වූ බව හඳුනා ගන්නට පුළුවන්. එහිදී දේශපාලනය යන්න ග්‍රීක රාජ්‍යයේ පැවතුනා කියලා අපට හඳුනා ගන්න පුළුවන් කදිම නිදසුන තමයි මෙම ග්‍රීක රාජ්‍යයේ පැවතුණු කුඩා රාජ්‍යයන් අපි හඳුන්වන ඒවා පෞර රාජ්‍ය හෙවත් නගර රාජ්‍යයන් තුල දේශපාලනය ක්‍රියාත්මක වීම. එහිදී ඇතැංස් වල ඍජු ප්‍රජාතන්ත්‍රවාදයත් ස්පාටාහි ඒකාධිපති පාලනයත් කුඩා රෝම රාජ්‍යෙහි සමූහාණ්ඩුවාදී පාලනයක් ලෙස පාලන ක්‍රමයන් ක්‍රියාත්මක වූ බව අපට හඳුනා ගන්නට පුළුවන්. එමෙන්ම දේශපාලන විද්‍යාව මෙම ග්‍රීක රාජ්‍ය තුලම ක්‍රියාත්මක වූ බවද හඳුනා ගන්නට පුළුවන්. ඒට හොඳම නිදසුන තමයි ප්ලේටෝ විසින් ඇති කරන ලද ඇකඩමි නැමැති අධ්‍යාපන ආයතනයත් ඇරිස්ටෝටල් විසින් ඇති කරන ලද ලයිසියම් නැමැති අධ්‍යාපන ආයතනයත් මගින් දේශපාලනය යන්න ශාස්ත්‍රීය ලෙස හැදෑරීමක් සිදු කරන්නට වුණා. ඒ අනුව දේශපාලනයත් දේශපාලන විද්‍යාවත් මෙම ග්‍රීක රාජ්‍ය තුළ ක්‍රියාත්මක වූ බව හඳුනා ගන්නට පුළුවන්. දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව අධ්‍යයනය කිරීම මගින් මිනිසුන්ට ලැබෙන යහපත් සහගත තත්ත්වයන් ගණනාවක්ද අවබෝධ කරගන්නට පුළුවන්. මේදී පළවෙනි කාරණාව තමයි දේශපාලන විද්‍යාව අධ්‍යයනය මගින් දේශපාලනයේ යන්න අවබෝධ කරගත හැකි වීම. දෙවෙනි කාරණාව තමයි දේශපාලනයේ විවිධ පැතිකඩ තේරුම් ගත හැකි වීම. තුන්වෙනි කාරණාව තමයි දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හැදෑරීමට හැකි වීම. හතරවෙනි කාරණාව තමයි අවසන් වශයෙන් දේශපාලන විද්‍යාව යන්න අවබෝධ කරගත හැකි වීම යනාදී ලක්ෂණ හඳුනා ගන්නට පුළුවන්. කෙසේ වෙතත් ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් මෙම දේශපාලන විද්‍යාවේ ස්වභාවය යන්න පිළිබඳව විමසා බැලීමේදී ප්‍රධාන තේමා එනම් ප්‍රධාන කොටස් තුනක් හඳුනා ගන්නට පුළුවන්. ඒ පළවෙනි එක තමයි දේශපාලන විද්‍යාව පැරණිතම ශාස්ත්‍රීය ශික්ෂණයකි. මෙය දර්ශනවාදය, ඉතිහාසය, ගණිතය, තර්කශාස්ත්‍රය, ආචාර විද්‍යාව මෙන්ම දේශපාලන විද්‍යාවේද ආරම්භය ක්‍රිස්තු පූර්ව 4 සහ 5 වන සියවසේ ග්‍රීකය හෙවත් ග්‍රීසිය දක්වා දිව යන බව. දෙවැනි කාරණාව තමයි ශාස්ත්‍රීය ශික්ෂණයක් වශයෙන් දේශපාලන විද්‍යාවේ ස්වභාවය, විෂයපතය, අන්තර්ගතය හා විධික්‍රම කාලයෙන් කාලයට වෙනස් වීම. මෙම කාලයෙන් කාලට වෙනස් වීම අපට හඳුන්වන්නට පුළුවන් ගතික ස්වභාවයක් කියලා. ගතිකයි කියන එකෙහි අර්ථය තමයි වෙනස් වෙනවා කියන එක. කෙසේ වෙතත් තුන්වෙනි කාරණාව තමයි දේශපාලන විද්‍යාවේ ප්‍රවේශ න්‍යාය සහ විධික්‍රම
බහු විදවීම හා විවිධ ගුරුකුලයන් දක්නට වීම යනුව දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව විමසා බලන විට දේශපාලන විද්‍යාව යනු දේශපාලනයේ ඇති විවිධ පැතිකඩ ශාස්ත්‍රීය ලෙස හැදෑරීමක් බවත් මෙම විෂයපතේ කාලයෙන් කාලට වෙනස් වෙන ගතික ස්වභාවයක් උසුලන් ලබන විද්‍යාත්මක විධික්‍රමයක් ලෙසත් අපට හඳුනා ගන්න පුළුවන් කෙසේ වෙතත් මෙහි සරලම අර්ථය වන්නේ දේශපාලනයේ යනු රට පාලනය කිරීම වන අතර දේශපාලන විද්‍යාව යනු මෙම රට පාලනය කරන කලාව ශාස්ත්‍රීය ලෙස හැදෑරීම වේ